ඔතුමාට බැරිද පොඩි ළමයෙක් ප්‍රදාලා මල්ලි ඔගොල්ලෝ ගැන මට හරිම සන්තෝසයි. දැන් තමයි මාධ්‍යවේදීන්ට ලොකු කොන්දක් සමග ලොකු ධෛර්යයක් ඇති වෙලා තියෙන්නේ. හැබැයි පරිස්සමින් ඔය වගේ ප්‍රශ්න නම් අහන්න එපා සෞදි අරාබියාවේ බින් සල්මන් කුමාරයාගෙන්. අනිවාර්යයෙන්ම මේ අර වගේ කගෝෂි වගේ මේ ජමාල් වගේ ඝාතනයකට ලක් වෙයි. නමුත් මම දැක්ක පහුගියටිකේ රූපවාහිනී යම් යම් මේ මාධ්‍යවේදීන් මං මට පද ඩිලංක වැනි මාධ්‍යවේදීන් කෙලින්ම හිටපු ජනාධිපතිතුමාගෙන් අහනවා ප්‍රශ්න. ඉතින් මෙහෙම අහන එක හරි වටිනවා. ඔබතුමා අහුව ප්‍රශ්නේ තමයි පොඩි ළමෙක් දාලා මෙහෙම අහන්න බැයිද කියලා. ඇත්තටම පොඩි ළමයිට පුළුවන් මේ හොර තාත්තලව හදන්න. මම එක් වතාවක් මං කියන්නම්. මම එක්තරා පස්සොරෙක් ගැන අනාවරණය කළා පහුගියටිකේ. එතකොට ඒ ඔහුගේ පුතා කිව්වා තාත්තේ පස්සොරකම් කරන්න එපා, මට ඉස්කෝලේ ගිහිල්ලා ළමයිට මුණ දෙන්න බෑ කියලා. ඉතින් ඒ වගේ අපේ අද ලංකාව ඉන්නවා ඉතාම පොහොසත් දේශපාලඥයෝ. මේ දේශපාලඥයන්ගේ දරුවෝට පුළුවන් අහන්න තාත්තේ අපිට ඉස්කෝලේ යන්න බෑ. අපිට ඉස්කෝලේ යන්න බෑ, තාත්තා හොරකම් කළා කියලා හැමෝම කියනවා. මට මුණ දෙන්න බෑ පාසලේ අනිත් ළමයින්ට. ඒ හින්දා මේ හොරකම් නවත්තන්න, මේ හොරකම් කරපු සල්ලි ආපහු අහිංසක දුප්පත් මිනිසුන්ට බාර දෙන්න කියලා ඒ දරුවන් කිව්වොත් මං හිතන්නේ මේ ලංකාවේ මේ හොරකම් ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා වීරවංශ මහත්මයාට ඉන්නවා පුතෙක් සහ දුවෙක්. ඒ දෙදෙනාට කියන්න පුළුවන් මට විහංගි සහ ඔන්නෝම නමක් තියෙන්නේ. එයාට කියන්න පුළුවන් තාත්තේ අපිට ඉස්කෝලේ යන්න විදියක් නැහැ, අපිට මිනිස්සු විහිළු කරනවා. එහෙනම් කරුණා කළ පුළුවන් නම් මේ හොයාගත්ත මුදල් මේ අනිසි විදියට හොයාගත්ත මුදල් බාර දෙන්න. මොකද අපි හිටිය විදිය මුළු ලංකාවම දන්නවා, අපිට තිබුණ වත්කම් ලංකාවම දන්නවා, අපි ජීවිතේ පටන් ගත්ත විදිය ලංකාවම දන්නවා. මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා කණේව යාදෙන්නේ නැහැ කියලා දරුවන්ට කියන්න පුළුවන් නම් ඔයා කිව්වා වගේ මේ රට හදාගන්න පුළුවන්. ඒක අද ලංකාවේ බොහෝ දේශපාලඥයන්ගේ දරුවන්ට කරන්න පුළුවන්. ඉතින් ඔබ කිව්වා වගේ දරුවන්ට පුළුවන් ඇත්තටම දේශපාලඥයන් හදන්න. ඒ මම දන්න සමහර දරුවෝ ඉන්නවා, ඒ අයට බර්ත්ඩේට තාගේ හැම්බෙලා තියෙන අවුඩි එකක්. සමහර අයට බෙන්ස් හම්බෙලා තියෙනවා, සමහර අයට රොලැක්ස් වොච් හම්බෙලා තියෙනවා. ඉතින් ඒවා දාගෙන ලූයි විතෝන් සපත්තු තියෙනවා. ඉතින් ඕවා දාගෙන මහා උජාරුවට දේශපාලඥයන්ගේ දරුවන් යනවා නොයෙකුත් උත්සවවලට සහ නොයෙකුත් ඉස්කෝලට අපි යනවා, අපි දැකලා තියෙනවා. ඉතින් නමුත් ඒ මුදල් සේරම අහිංසක ජනතාවගේ සූරාකාපු මුදල්. ඉතින් මම හිතනවා ඇත්තෙන්ම ඔබ කිව්වේ හොඳ තර්කයක්. දරුවන්ට පුළුවන් මේ දේශපාලඥයන්ව හදන්න.